අපි මේ මාධ්‍යවලටත් පැහැදිලුව කියනවා මීට වසර තුනකට දෙකහමාරට තුනකට උඩදී සමස්ත ලංකා පළාත්පාලන සංසදය හැටියට එදා කොළඹ පුස්තකාල කොළඹ නගර සභාවේ පුස්තකාල ශ්‍රවණාගාර මණ්ඩලයේදී අපි පවත්වපු මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව මාධ්‍යත් ආපස්සට ගිහිල්ලා බලන්න. අනේ එදා තමයි අපි පැහැදිලිව කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු අලුත් පක්ෂයක් ශාටකලින් හදනවා කියලා. හැබැයි එහෙම පක්ෂයක් හදනවා කියලා මේ රටට පළමුවෙන්ම කිව්වේ සමස්ත ලංකා පළාත්පාලන සංසදයේ ඒ අපි. හැබැයි එදා අපි එහෙම කියනකොට මහින්ද මහත්තයා පැරදිලා තමන්ගේ මැදමුළුවන කාල්ටන් ගෙදරට යනකොට ජනවාරි 8 වෙනිදා එතුමාව වට කරගෙන හිටපු මීමැස්සෝ ටික වගේ පරිදිච්චයි හිටපු අය මහින්ද මහත්තයා පැරදුනාම සීසීකට වීසි කියලා සිරිසේන ජනාධිපතිවරයා ගාවට, වික්‍රමසිංහ අගමැතිවරයා ගාවට බයේ හැංගුණා හිටපු ඇමැති අමුතුවරු. බයේ හැංගිලා තමයි හිටියේ. මොකද්ද වෙන්නේ? අපි නැත්තම් සිරිසේන ජනාධිපතිවරයා ගාවට ගන්න ඇමැතිකම මොකද්ද? වික්‍රමසිංහ මහත්තයා ගාවට ගිහිල්ලා ගන්න ඇමැතිකම මොකද්ද කියලා ඔයාද සන්දහානේ මහලකුර කෑගහන මැති අමුතුවරු එදා ජනවාරි 8 වෙනිදාන් පස්සේ හැසිරුනේම. එහෙම හැසිරෙනකොට තමයි බය නැතුව තමන්ගේ තනතුරු වරප්‍රසාද සියලු දේවල් ගැන හිතන්නේ නැතුව පළාත්පාලන සභාපතිවරු මන්ත්‍රීවරු ගිහිල්ලා මහින්ද මහත්තයයි ඕනේ කියලා අපි ඔබතුමාව දාලා යන්නේ නැහැ කියලා එළියට බැස්සේ. එළියට බැහැලා අපි සමස්ත ලංකා පළාත්පාලන සම්මේලනේ තියලා අපි මේ මහින්ද මහත්තයව නැවත ගේන්න කටයුතු කරා. ඒ කරන්න තමයි අපි පළවෙනියෙන්ම එදා කොළඹ පුස්තකාල මහජන පුස්තකාල ශ්‍රවණාගාර මණ්ඩලේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ මහින්ද මහත්තයාගෙන් සාටකයෙන් යුතු නායකත්වයෙන් පක්ෂයක් හදනවා කියලා. එහෙම කියනකොට ඔය සඳහන් සමහර මන්ත්‍රීවරු අපිට බැන්නා. තමුසල කොහොමද පක්ෂ හදන්නේ කියලා. එදත් අපි ඒ අයට කිව්වේ ඒක අපේ මතේ. ඒක අපේ මතේ කියලා අපි පක්ෂයක් හදනවා කියලා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය හදන්න බැසිල් රාජපක්ෂ අපේ අමාත්‍යතුමා ජාතික සංවිධානතුමා මේ පක්ෂයේ නිර්මාතෘවරයා අපට හයිය දීලා පක්ෂය නිර්මාණය කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමිනි සමාජිකයෝ හැටියට අපි සමාජිකත්වය ගත්තා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පැවිදිච්ච ඒ පක්ෂය හදලා පැවිදිච්ච පළවෙනි මැතිවරණේ පළාත්පාලන මැතිවරණේ අපි අතිවිශ්ව ජයග්‍රහණයක් කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුවේ නියමිත නිත්‍ය මන්ත්‍රීවරු හැටියට අපි පළාත්පාලන නියුතුවපත් වුණා. ඒ වෙලාවේ පක්ෂයක් හදනවා කිව්වම ඇවිද්දනවා කිව්වා. පක්ෂයක් හදන්න දෙන්න බෑ කිව්වා. මඩේ පිපර පොහොට්ටුව පිපෙන්නේ නෑ කිව්වා. ඒකෙම පරවෙනවා කිව්වා. හැබැයි පෙබරව 2018 පෙබරවාරි 10 වෙනිදා මඩෙන් ආපු පොහොට්ටුව නිවැරදිව රටටම පෙන්නපු සුවඳ හමන පොහොට්ටුවක් බවට පළාත්පාලන නියුතුව මේ පොහොට්ටුව පිප්පෙව්වා කියන එකත් මතක් කරන්න ඕනේ. පොහොට්ටුව පිපෙන්නේ නෑ කිව්වා සමහර සඳහන මන්ත්‍රීවරු. සමහර සඳහන මන්ත්‍රීවරු කිව්වා මේ පොහොට්ටුව පරවෙනවා කිව්වා. ඒ අභියෝග සියලු දේවල් බාරගත්තේ අපි. අන්න ඒකින්ද අපිට පොහොට්ටුව ගැන ලොකු වේදනාවක් තියෙනවා. පොහොට්ටුව පිළිබඳව අපිට ලොකු වේදනාවක් තියෙනවා. ඒ වේදනාව හින්දා තමයි අපි අදත් කතා කරන්නේ. හැබැයි එදා මේ පොහොට්ටුවක් හදන්න බැරුව, පක්ෂයක් හදන්න බැරුව පොහොට්ටුව වෙනුවෙන් කතා නොකරපු සඳහන මන්ත්‍රීවරුන්ට අපි කියලා පැහැදිලුව සමහරක් අයට මේ පක්ෂ මූලස්ථානට ඇවිල්ලා පොහොට්ටුව පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් තියන්න බැරුණ කාටවත්. සමහරක් අයට. සමහරක් අය ආවේ නැහැ. සමහරක් අය තැන් තැන් වල මාධ්‍ය සාකච්ඡා තියෙනවා. සමහරක් අය මෙතනට ඇවිල්ලා පොහොට්ටුවේ ලකුණු අරද්ද මාධ්‍ය සාකච්ඡා තියෙන්නේ නැහැ.